අපිට මෑත අතීතයක් දැන් අමතක වෙගෙන යනවා බොහෝ දෙනා නමුත් මෑත අතීතයේ ගතුත් අවුරුද්ද 2 3 අපිට මතකයි නමුත් මම 1988 89 යුගවලදී කොළඹ මහාධිකරණය වෙන්නේ හිටියේ විත්තිකරුවන්ට වෙන්නේ ඉන්න නීතිඥයෙක් හැටියට මට මතකයි එක්තරා අවස්ථාවකදී මම වෙන්නේ හිටියේ එකවර බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යන් 125 වෙනි එකම දම්වලේ මාංචු දාලා ගෙනාව කොළඹ මහාධිකරණය 88 හෝ 89 එවැනි යුගයක් තිබ්බා වැඩි දෙනා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඒ වගේම එයාගේ පාපෝච්චාර ප්‍රකාශ කෙවුවහම මෙවැනි සභාවක ප්‍රකාශ කරන්න බැරි තරම් කරුණු ඒවා තිබ්බා කොයි ආකාරයෙන්ද වද දීලා තිබුණේ කියලා නැවත මම ඒවා ආවර්ජනය කරන්න යන්නේ නැහැ නඩු සිය දහස් කන්නු පෙන්නල මට ඒ අත්දැකීම තියෙනවා පාර්ලිමේන්තුවේ බෝම්බයක් පිපිරුවා බෝම්බ දෙකක් එදා හිටපු මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය රටට හඳුන්වා දීපු ලලිත් අතුලම්දලි මැතිතුමා බරපතල තුවාල ලැබුවා පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අවේවික්‍රම මිය ගියා ප්‍රසිද්ධ දේශන කතා කරනකොට පාර්ලිමේන්තුවේ කතා කරනකොට මේ කිසි දෙයක් සිදු නොවුලස් තමයි සිළු දෙනා කතා කරන්නේ පාසල්වල දරුවන් යවලා එක්ක පාසලේ ගේට්ටු ගාව ඉන්නවා නැත්තම් නිතර විමසිල්ලෙන් සිටිනවා යම් පිබුරුන් ශබ්දයක් ඇහුනොත් දුවගෙන එන්නේ පාසල් ගේට්ටු ගාව විදුහල්පතිවරුන් උදේ පාසල ආරම්භ කළා එකහමාරට දරුවෝ පාසලෙන් යනකම් නොවිසිල්ලෙන් බලන් ඉන්නවා කිසිදු අනතුරකින් දරුවන්ට නිවාස කරා යන්න දෙමාපියන්ට පෙරවරු හයාමාරට ඇවිල්ලා රැකියාව පසුකින් තබා පාසලේ අහුමුළු පරීක්ෂා කරන්න සිදු වෙලා තිබුණා ඒ తත්වය අද නැහැ අවුරුදු 30කට පස්සේ එල්ටීටී ත්‍රස්තවාදී අවසන් කළා ඒ නමේ මාර්ගයේ ගොඩබිමින් මේ සියලු ඒ ප්‍රදේශයේ පාසල් වලට අවශ්‍ය පරිගණක යන්ත්‍ර පෙළපොත් නිලැඳු සියල්ල පසුගිය සති කිහිපය තුළදී අපිට ප්‍රවාහනය කරන්න පුළුවන් වුණා වසර ගණනාවකට පස්සේ දැන් අපිටත් කිසිදු බියක් සැකක් නැතුව එහෙට යන්න පුළුවන්